සිත ගැන දන්නවා දෙවන කොටස භවාංග සිත භවාංග චිත්තය සත්වේකු භවයේ ප්‍රථම කොට උපදනා කල්හි ඔහුගේ අතීත භවයේ මරණාසන්න චිත්තයන්ට අරමුණු වූ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන තුන අතරින් එක් දෙයක් අරමුණු කොට භවයේ පළමු වන සිත අතීත කර්මයක විපාක වශයෙන් උපදී. ඒ පළමු වන සිත ඉපදීමෙන් සත්වයා උපන්නේ යයිද අභිනව භවයට පැමිණියේ යයිද කියනු ලැබේ. අභිනව භවයෙහි පළමු කොට උපදනා ඒ සිත අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කරන්නක් වැනි බැවින් එයට ප්‍රතිසන්දි චිත්තය යන නම කියනු ලැබේ. මරණාසන්න සිතේ ඇති වූ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු කොට භවයේ පළමු සිත අතීත කර්මයක විපාක වශයෙන් උපදී. ඒ ප්‍රතිසන්දියයි. චිත්තයාගේ ආයුෂය ඉතා කෙටි බැවින් එය සැනෙකින් බිඳෙන්නේ එක පිට එක පිහිටි වස්තු සමූහයක යටි දෙය ඇදගත හොත් එය මත තිබෙන දෙය එතැනට වහා පැමිණෙන්නාක් මෙන් ප්‍රතිසන්දි සිත නිරුද්ධ වනු සමගම චිත්ත පරම්පරාවේ අතරක් නොදැනෙන ලෙස ඒ ප්‍රතිසන්දි චිත්තයෙන් ගත් අරමුණම ගෙන ප්‍රතිසන්දි චිත්තය හා සර්වාකාරයෙන් සමාන වූ සිතක් ඉපදීම් වශයෙන් එතැනට පැමිණී එය නිරුද්ධ වනු සමගම ඒ ජාතියේම තවත් සිතක් එතැනට පැමිණී මෙසේ ඒ සිත් පරම්පරාව අනුසිත උපදනා සෑම අවස්ථාවකදීම පවත්නීය. නාමරූප ධර්ම පරම්පරාවන්ගේ නොසිඳී පැවැත්වීමට ප්‍රතිසන්දි චිත්තයෙන් පටන්ගත් ඒ චිත්ත පරම්පරාවට භවාංග යන නම ව්‍යවහාර කෙරේ. භවාංග චිත්තයන් භවයාගේ පැවැත්මට ඉවහල් වන සිතය යනුයි. රූපාදි ආරම්මණයන් ගන්නා වූද නානා ක්‍රියාවන් සිදු කරන්නා වූද ආගන්තුක චිත්ත පරම්පරා වූ භවාංග චිත්ත පරම්පරාවෙන්ම නැගෙන්නෝය. අන් කරුණක් පිළිබඳ වූ සිත් නූපදනා සෑම අවස්ථාවෙන් භවාංග චිත්ත පරම්පරාව නොසිඳී පවතී. නොයේ කරුණු පිළිබඳව උපදනා වීති චිත්තයන්ගේ උපතට හේතුවන බැවින් එයට මනෝද්වාරය යයිද කියති. බුදුන් වහන්සේ විසින් පබස්සරමිදම් භික්කවේ චිත්තං යයි සිත පැහැපත්දයක් යැයි වදාළේද මේ භවාංග චිත්තය ගැනය. එහි පැහැපත් බව නම් පරිශුද්ධත්වයයි. ඒ පරිශුද්ධත්වය උපයක් වැනිය. සමීපයේ ඇති ඡායා තමන් තුළට ගන්නා බව උපයේ ස්වභාවය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේය.
රූප ශබ්ද ආදී සකලා රම්මණයන්ගේම ඡායා භවාංග චිත්තේ ස්පර්ශවන්නේ ඒ අරමුණු චක්ෂුරාදී සතුනේ වී නම් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තේ නොසතුනේ නම් දැකීම් ඇසීම් ආදී වශයෙන් පහළවන සිත් පහළ නොවේ සිත් පහළ වනුයේ භවාංග චිත්තේ අරමුණු ගැටීමෙන් ය භවාංග චිත්තේ අරමුණු ගැටීම පංච ద్వාරානුසාරයෙන්ද වේ පංච ద్వාර සම්බන්ධයක් නැතිවද වේ යම් කිසි අරමුණක් භවාංග චිත්තේ නම් කිඔපේ නොසපුනහොත් එතෙක් ඒ පුද්ගලයාගේ సంతානෙහි භවාංග සිත්ම මිස අනික පිළිබඳ සිතක් නූපදී නිදන අවස්ථාව සත්වයන් තුළ භවාංග සිත් පවන උපදනා අවස්ථාවකි එහෙත් සිහින දැකීම වනුයේ භවාංගෙහි අරමුණු ගැටී වීති සිත් පහළ වීමෙන් සාමාන්‍යයෙන් සෑම භවාංග සිතකම ආරම්මණ ඡායාවන් වැටීමට සුදුසු වන පැහැපත් බවක් ආලෝකවත් බවක් ඇතද ඒවායේ වෙනස්කම් නැත්තේ නොවේ සෑම මණිකකම පැහැපත් බවක් ඇතද ඒවායේ හොඳ නරක කම්වල හැටියට පැහැපත් බැවි අඩු වැඩිකම් ඇතුවක් මෙන් භවාංග සිත්වල සැටි සැටියට ඒවායේ පැහැපත් බැවි අඩු වැඩිකම් ඇත්තේ යමක පැහැපත් බව උපය යම් පමණකට වැඩි නම් එපමණට සියුම් සියුම් දේවල ඡායා එහි පහළ වී පෙනීමද වැඩි වේ එමෙන් භවාංග චිත්තයාගේ පැහැපත් බව ආලෝකවත් බව යම් පමණකට වැඩි නම් ඒ පමණට සියුම් වූද ගැඹුරු වූද අරමුණු භවාංග චිත්තේ සැපේ යම් යම් පමණට ඒ පැහැපත් බව අඩු වී නම් ඒ තරමට සියුම් සියුම් වූ අරමුණු වල එහි ගැටීම අඩුවේ සත්‍යයන්ගේ දැනීම පිළිබඳ අඩු වැඩිකම් වනුයේ භවාංග චිත්තයාගේ සුද්ධ අසුද්ධත්වයේ ප්‍රමාණයට සුද්ධ වූ ඇසට ඉතා උඩා වස්තුන්ගේද දුර තිබෙන වස්තුන්ගේද ඡායා වැටේ එබැවින් සුද්ධ ඇස් ඇතියවුට ඉතා කුඩා වස්තු හා දුර තිබෙන වස්තුද පෙනේ එමෙන් සුපරිසුද්ධ වූ භවාංග චිත්තේ සියුම් වූද ගැඹුරු වූද කරුණු ගැටෙන නිසා සුපරිසුද්ධ භවාංගයට සියුම් වූද ගැඹුරු වූද කරුණු හසුවන නිසා සුපරිසුද්ධ භවාංගයට සියුම් වූද ගැඹුරු වූද කරුණු අරමුණු කරන්නා වූ සිත් පහළ වේ ඉබෙවින් ඔහුට සෙස්සන්ට දැනගත නොහෙන සියුම් වූ ගැඹුරු කරුණු දත හැකි වේ ලෝකෙහි නුවණැති අයය ඉගෙනීමේ සමත් අයය සිටීමේ විමසීමේ කල්පනා කිරීමේ සමත් අය යයි කියනුයේ සුපරිසුද්ධ භවාංග චිත්තය ඇතිය උන්ටය පිරිසිදු බව මද වූ දුබල වූ අඳුරු භවාංග චිත්තයෙහි සියුම් වූද ගැඹුරුද කරුණු නොසැපෙන බැවින් එබඳු භවාංග චිත්තයට සියුම් වූ ගැඹුරු කරුණු නොහසු වන බැවින් අපරිසුද්ධ භවාංග චිත්තය ඇතියන්ගේ සන්තානයෙහි සියුම් වූද ගැඹුරු වූද කරුණු අරමුණු කරන්නා වූ සිත් නූපදී එබැවින් එබඳු පුද්ගලයන්ට
දුරාව බෝධ වූ ගැඹුරු කරුණු නොදැනී අනුන් කියන ඇසූයේද අවබෝධ නොවේ. පොතපත කියවූයේද ඒවායේ දැක්වෙන ගැඹුරු කරුණු අවබෝධ නොවේ. ලෝකයෙහි මෝඩයෝය කල්පනා කිරීමට අසමත් වූයයි කියනුයේ පැහැපත් බව, පිරිසිදු බව, මද වූ භවාංග චිත්තය ඇතිවුන්ටය. භවාංග චිත්තය අතීත කර්ම හේතුවෙන් වන්නක් බැවින් එක් සත්වයකු හට එක් ජාතියකදී ඇතිවන්නේ එකම වර්ගයේ භවාංග සිත්‍ය. උත්පත්තියෙන් අඳුරු දුබල වූ භවාංග චිත්තයක් ලැබූ ගැඹුරු කරුණු දත හැකි සිත් පහළ නොවන්නා වූ පුද්ගලයකු පසු කාලයේදී යම් කිසි උපක්‍රමයකින් ආලෝකව භවාංග සංතානයක් ඇතියකු නොකළ හැකිය. උත්පත්තියෙන්ම හිමි වූ මෝඩකම් මහලුවත් එසේම පවතින්නේ එහෙයිනි. බුදුන් වහන්සේ විසින් යාම ජීවම්පි චේ බාලෝ පණ්ඩිතම් පෛරු පාසති නසෝ ධම්මං විජානාති දප්පී සූපරසං යතා යන් වදාලීද එහෙයිනි. කොතෙක් කල් හැඳි ගෑවත් ගෙවී යනු මිස හැඳ ව්‍යංජන රසය දැනගැනීමට නොසමත් වන්නාක් මෙන් බාලයා දිවි ඇතිතා පණ්ඩිතයන් ඇසුරු කළේද ධර්මය නොමදැන ගන්නීය යන් එහි තේරුමයි. කර්මයද සිත පිළිබඳ පවත්නක් බැවින් සිත සේම විචිත්‍රය. භවාංග චිත්‍යාගේ නානත්වය සිදු කරන්නේ කර්මයය. මුහුණ නිසා කැඩපතේ පහළවන ඡායාව මුහුණට අනුව ස්වභාවයෙන් නොඉක්මවා පහළවන්නාක් මෙන් කර්ම හේතුවෙන් උපදනා භවාංග චිත්තය කර්ම ස්වභාවය නොඉක්මවා කර්මයට අනුව උපදී. එබැවින් කර්ම නානත්වයෙන් භවාංග චිත්තයාගේ නානත්වය වේ. කර්මය කුසලාකුසල වශයෙන් දෙවදෑරුම් වේ. එයින් අකුසල කර්මය ලෝභ ද්වේෂ මෝහාදී කෘෂ්ණ ධර්මයන්ගෙන් කිලිටුය, අඳුරුය. අකුසල කර්මය කිලිටි බැවින් එහි විපාක වශයෙන් පහළවන්නා වූ භවාංගද සියුම් අරමුණු ගැඹුරු අරමුණු ගැනීමට අපෝසත් අඳුරු භවාංගයක් වේ. තිරිසනුන්ට ඇත්තේ අකුසල කර්මෙන් ජනිත භවාංග සන්තානයකි. එබැවින් ඔවුහු මිනිසුන් දැනගන්නා වූ මිනිසුන්ට දත හැකි වූ කරුණු දැනගැනීමට නොසමත් වෙති. තිරිසනුන්ට පමණක් නොව සතර අපායටම අයත් සත්වයෝ අකුසල විපාක භවාංග ඇත්තෝය. කුසලයද ඥාන සම්ප්‍රයුක්ත කුසලය ඥාන විප්‍රයුක්ත කුසලය කියයි දෙවදෑරුම් වේ. හීන වූ ඥාන විප්‍රයුක්ත කුසල කර්මයෙන් හීන වූ අහේතුක භවාංගයක් උපදවනු ලැබේ. එය චිත්තාංග වශයෙන් අකුසල කර්මයෙන් උපදවන භවාංගයට සමාන වූවකි. එනම් හීන වූ ඥාන විප්‍රයුක්ත කුසල කර්මය අකුසල කර්මයෙන් උපදවන භවාංගයට සමානයි. මිනිස් ලොව උත්පත්තියෙන්ම අන්ධ වූද, ගොළූද, බිහිරි වූද, නපුංසක වූද, තවත් එබඳු දුබලකම් ඇත්තා වූද පුද්ගලයන්ට ඇත්තේ හීන ඥාන විප්‍රයුක්ත කුසලයෙන් උපදවන
අහේතුක බවාංගය. එය තිරිසනුන්ගේ බවාංගයට වඩා මදක් උසස්ය. උත්කෘෂ්ට ඥාන විප්‍රයුක්ත කුසලයෙන් හා හීන ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන්ද මධ්‍යම ප්‍රමාණයට ආලෝකවත් වූ ඥාන විප්‍රයුක්ත සහේතුක බවාංගයක් පොදවනු ලැබේ. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ సంతානෙ ඇත්තේ ඒ ඥාන විප්‍රයුක්ත බවාංගයේය. උත්කෘෂ්ට ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන් අතිසයින් පරිශුද්ධ වූ ඥාන සම්ප්‍රයුක්ත බවාංගය පොදවනු ලැබේ. ය අභිධර්ම පොත්වල ත්‍රිහේතුක බවාංග නාමෙන් හඳුන්වනු ලැබේ. ඒ ත්‍රිහේතුක බවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුමුද ගැඹුරුද කරුණු එහි සැපේ. ත්‍රිහේතුක බවාංගය අතිපරිශුද්ධ බැවින් ඉතා සියුම් ගැඹුරු කරුණු අවබෝධ වේ. බැවින් ඒ බවාංගයේ ඇති සංතානේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්ම දැනගන්නා ඌද ධර්මයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ දැනගන්නා ඌද සිත්වලට පහළ වීමට අවකාශ ලැබේ. එබැවින් ඔවුහුම ධ්‍යාන මාර්ග පලාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් ලැබීමෙහි සමත් වෙති. සෙස්සෝ නොසමත් වෙති. ධ්‍යානාදිය ඒ ආත්මේදීම ලැබීම ත්‍රිහේතුක පුද්ගලයකුම විය යුතුයයි කියනුයේ සුපරිසුද්ධ බවාම සන්තානය නැතිය වුන්ට ඒ ගැඹුරු ධර්ම සිතින් හසු කරගත නොහෙන බැවිනි. අපගේ සන්තානවල නිතර බවාංග චිත්තය ඇතිවන නමුත් ඒ බව අපට නොදැනෙන්නේ එයම මනෝද්වාරය වූ බැවිනි. එය ඇසට අනිකක් පෙනෙනවා මිස ඒ ඇසම නොපෙනීම මෙන් තේරුම් ගත යුතුය. ඇති නැති බව දැන ගැනීමට පරම දුෂ්කර වූ මේ බවාංග චිත්තය අති ගම්භීර ධර්මයකි. මේ බවාංග චිත්ත ඉපදීම ගැන යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට නවීන තාක්ෂණය අනුව අදහසක් ඉදිරිපත් කරන්න සරල ගුරු කැමති. මෙහෙම අවබෝධ කරමු. ඔන්න ෆොටෝ කොපි මැසිමක් තියෙනවා. යම්කිසි තැනක මිනිහෙක් මැරුණා. මැරුණහම තවත් තැනක ප්‍රතිසන්ධි සිත උපදිනවා. ඉතින් ඒ ප්‍රතිසන්ධි සිත අරගෙන ෆොටෝකොපි මැෂින් උඩින් තිබ්බා කියමු. ඒ සිත කොපියක් යටින් වැදුනා කියමු. ප්‍රතිසන්ධි සිත උත්පාද තිති භංග යන ධර්මතාවයට අනුකූලයි. ඒ කියන්නේ ඉපදුනා පැවතුනා නැති වුණා. ඉතින් මේ සිතක් පවතින්නේ ඇස්පිල්ලන් ගහන කාලයෙන් කෝටි ලක්ෂවාරයකින් එකක් කියනවා. එහෙමනම් ප්‍රතිසන්ධි සිත තිබුණා නැති වුණා. නමුත් ඒක මෙමරි එකේ තියෙනවා. ඒක ෆොටෝ කොපි මැසිමේ මෙමරි එකේ තියෙනවා කියමු. ඒකෙන් කොපි නිෂ්පාදනය වෙනවා. එක කොපියක් වදිනවා ඒකත් උපදිනවා පවතිනවා නැති වෙනවා. අපි කියමු ඒක එළියට විසික් කරලා දැම්මා කියලා. තව කොපියක් වදිනවා. ඒකත් එළියට විසික් කරලා දැම්මා තව කොපියක් වදිනවා. ওই විදිහට මේ ප්‍රතිසන්ධි සිත
කොපි වැඩි තියෙනවා. ඒ කොපියකට කියන්නේ භවාංග සිට කියලා. ඉතින් භවාංග සිත් නිස්පාදනය තමයි දිගටම සිද්ධ වෙන්නේ. මේ සංසාරේ දිගටම සිද්ධ වෙනවා. යම් විදියකින් ඒ භවාංග සිත් නිස්පාදනය නැවතුනොත් ඒ කියන්නේ මිනිහා මේ ජීවිතයත් එතනින්ම ඉවරයි. ඉතින් මේ ජීවිතේ පවතින සිත් පරම්පරාව පවතින. යම් කිසි රූපයක් ඇහැකට දකින්න ලැබුණොත් ඒ රූපේ තොරතුරු මේ භවංග සිතට ඇවිල්ලා වදින. ඒ භවංග සිත් පරම්පරාවෙතේ නැවතිලා ඊට පස්සේ අර ආරම්මණය තමයි ඊට පස්සේ දිගටම කොපි වදින. ඒ ආරම්මණය නැති වුණාම නැවතත් භවංග සිත් පරම්පරාව ඉතින් කොපි වදින්න පටන් ගන්නවා. වැදුනා කොපියක් වැදුනා ඒක උත්පාද තිබංග ඒක පවතින්නේ නැහැ ඒක නැති වෙලා ගියා විසිකරලා දැම්මා මැසෙමෙන් තව එකක් අලුතින් වදිනවා තව එකක් ඒක විසිකරලා දැම්මා තව එකක් අලුතින් වදිනවා ඉතින් මේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියන එක අවබෝධ කරගත්තොත් මම හිතනවා මේ ප්‍රතිසංදිසිත භවංග චිත්ත පරම්පරා වශයෙන් පවතින හැටි ගැන අවබෝධ ලබා ගන්න පුළුවන්. මේ අති ගම්භීර වූ ධර්මය යම් කිසි ප්‍රමාණයකට අවබෝධ කර ගැනීමට එක්තරා උපකාරයක් පමණයි.